ආයුබෝවන් කියලා පිළිගන්නවා සේෆ් ටු බෝ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් කොරියාවේ ඉන්න ඔයාලා දන්නවා ඔයාලා කොරියාවට එද්දි ඔයාලා එන්නේ මෙන්න මේ employment permit system එක හරහා. එහෙම නැත්නම් EPS system එක හරහා. එහෙම එද්දි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන website එකක් තමයි මෙන්න මේ EPS website එක කියලා කියන්නේ. ඉතින් ඒ හරහා ඔයාලට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ EPS website එක මගින් හඳුන්වලා දීලා තියෙන app එකක් තමයි EPS app එක කියලා කියන්නේ. මේ app එක හරහා ඔයාලට ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි අපි කියන්නේ මේ app එක කොරියාවේ ඉන්න ඔයාලගේ ෆෝන් එකේ තිබිය යුතුම app එකක් කියලා. ඉතින් මෙන්න මේ app එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ තෙජිකොම් එක කොහොමන ප්‍රමාණයක් ලැබෙයිද කියලා ඇස්තමේන්තු කරන්න. ඒ වගේම තමයි ගොඩක් ඔයාලා අපහු කොරියාවේ ඉඳලා යද්දි මොන වගේ documents ද ඔයාලට ඕන වෙන්නේ, ඔයාලා මොනවද කරන්න ඕන, ඊට පස්සේ කොරියාවේ ආයතනය තුලදී මොනවද ඔයාලා කරන්න ඕන, ආයතනය මාරු කරද්දී මොන වගේ දේවල්ද කරන්න ඕන, මෙන්න වගේ ගොඩක් විස්තර මේ app එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා මේ app එක download කරලා install කරලා තියාගන්න. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් කර්මාන්ත ශාලාව පිළිබඳව හෝ වෙනත් යම් දෙයක් ගැන ඔයාලට ගැටලුවක් මතුවුනොත් ඔයාට තව කෙනෙක් පස්සෙන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට කෝල් දී දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ app එකට ගියාම ඔයාලට ගොඩක් තොරතුරු එක්රැස් කරගන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට ඒ ගැටලුව යොමු කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු මේ app එක කොහොමද ඔයාලගේ ෆෝන් එකට install කරගන්නේ සහ ඒ app එක තුල මොනවද ඔයාලට තියෙන features කියලා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න අපේ videos ගොඩක් වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell එක click කරලා අපි දාන videos එසැණින් notification එකක් විදියට ගෙන්නව ගන්න. bell icon එක click කරලා alert එකේම ඉන්න. හරි, එහෙනම් ඔයාලා දැන් යන්න ඔයාලගේ mobile phone එකේ Play Store එකට හරි එහෙම නැත්නම් Apple Store එකට හරි එහෙම ගිහිල්ලා ඔයාලා උඩ තියෙන searching bar එකේ EPS කියලා type කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ application එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ application එක ඔයාලා දැන් download කරගන්න. main messages ඔක්කොම allow කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ interface එකක්. මේ interface එකේ පහලින් පෙන්නවා රටවල් 19ක languages. ඉතින් මෙන්න මේ language ඕන එකක් select කරලා ඔයාලට මේ app එක ඒ භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් පහලට යද්දී ඔයාලට සිංහල භාෂාව බලා ගන්න පුළුවන්. අපි බලමු සිංහල භාෂාව click කරලා ඉස්සරහට යන්න. ඉතින් සිංහල භාෂාවට පරිවර්තනය කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ගොඩක් category තියෙනවා මේ app එකේ ඔයාලට බලා ගන්න. EPS topic exam යටතේ කොරියාවට ආපු සියලු දෙනාගේ ගොඩක් විස්තර මේ හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා අපි බලමු ඉස්සරහට ගිහිලා ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද මේක බලා ගන්න කියලා. ඉතින් ෆිලිපීන් අය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ ඉංග්‍රීසි නිසා ෆිලිපීන් ෆ්ලැග් එක යටතේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒක හින්දා අපි ෆිලිපීන් කන්ට්‍රි එක සිලෙක්ට් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ටිකක් බලමු තවත් අය මේ වීඩියෝ එක බලන හින්දා. ඊට පස්සේ මෙතන මෙන්න මේ උඩ දකුණු පැත්තේ කෙළවරේ තියෙන ඉරි කෑල් තුන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. මෙතන තියෙන login with your id කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ app එකට log වෙන්න. අපි බලමු කොහොමද ඒක log වෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් login with your id කියන tab එකක් සහ login with your public key certificate කියලා. ඉතින් මෙන්න මේ දෙකේදී වෙන්නේ ඔයාලට ඉස්සර වෙලාවම login with your id කියන එකේදී ඔයාලා id එකක් create කරලා මේකට sign up වෙලා login වෙන්න පුළුවන්. ඊළඟට තියෙන login with your public key certificate කියන එකේදී ඔයාලා මේ වෙනකොටත් ඔයාලගේ mobile එකට online banking පහසුකම් ලබාගෙන තියෙනවා නම් ඒ හරහා ඔයාලගේ phone එකට මේ වෙනකොටත් bank certificate එක ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මේ bank certificate එක හරහා ඔයාලට පුළුවන් log වෙන්න මෙන්න මේ login with your public key කියන එකේදී. ඉතින් අපි ඒකට යන්නේ නැහැ. මොකද
ගොඩක් අයට බෑන්ක් සර්ටිෆිකේට් නැති නිසා අපි යනවා login with your id කියන එකට ඒ හරහා අපි sign up වෙලා login වෙමු ඉතින් ඔයාලා මේ වෙනකොටත් EPS account එකක් හදලා තියෙනවා නම් වෙනත් website එකක හරි වෙන කොයිබේ හරි හදලා තියෙනවා නම් අන්නේ id username එකයි password එකයි ඇතුළත් කරලා ඔයාලට login වෙන්න පුළුවන් එහෙම නැත්නම් sign up වෙන්න පුළුවන් මෙන්න මේ පහලින් තියෙන tab එක click කරලා ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා foreign workers කියලා tab එක click කරන්න ඊට පස්සේ ඔයාලට එනවා මෙයාලගේ privacy policies ටික. ඉතින් මෙතන සියලුම privacy policy වලට agree කරන්න උඩම තියෙන tick එක දාන්න. එතකොට all agree වෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන මෙන්න policies ඔක්කොම view කරලා බලන්න. කියවන්නම් බැරි වුණාට එක සැරයක් view කරගෙන පහළට යන්න. එහෙම ගිහිල්ලා I agree කියන tab එක click කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලා යන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට මෙතනින් තමයි ඔයාලගේ ID එක ක්‍රියේට් කරන්නේ මේ ID එක ක්‍රියේට් කරද්දී ඔයාලට ඉස්සර වෙලාම ඔයාලගේ account එකට ID name එකක් දෙන්න ඕන. ඉතින් මෙන්න මේ ID එක උඩින්ම නමක් දෙන්න. මේක ගොඩක් වෙලාවට හැම account එකකටම වෙනස් වෙන්න ඕන. ඒක හින්දා එක සැරයක් ගහලා ඒක full available නම් විතරක් පාවිච්චි ඉස්සරහට යන්න පුළුවන් ඒ available නැත්නම් වෙන එකක් ගහලා හගින් කරලා බලන්න ඊළඟට තියෙනවා පිමිල් පොණුව එක ඒ කියන්නේ password එක ඒකත් capital simple අකුරු එක්ක numbers add කරලා ගහන්න එහෙම ගහලා ඒක යටින් verify කරන්න පුළුවන් දෙසරයක් එකම password එක add කරන්න add කරලා සොන්තෙක් හසයෝ කියන තැන ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ සොන්තෙක් හසයෝ කියන තැන තියෙන්නේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන ආබෝජි ඉරම් හරි ඕමන ඉරම් හරි එහෙම තියෙනවා. ඉතින් ඒ ඔයා කැමති එකක් මෙතන තියෙන ප්‍රශ්න වලින් සිලෙක්ට් කරලා ඒකට ආන්සර් එකක් යටින් තියෙන බොක්ස් එකේ ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම ඉරම් කියන තැන ටයිප් කරන්න. ඊට යටින් තියෙන තැන ඔයාලගේ ඊමේල් එක ටයිප් කරන්න. ඊට පස්සේ පහලින් තියෙන සොන්තෙක් හසයෝ කියන තැන ක්ලික් කරලා ඔයාලගේ ඩොමේන් නේම් එක සඳහන් කරන්න. මෙතන පහලින් තියෙන බොක්ස් තුනේ ඔයාලගේ හුවදේ ෆෝන් පොණු එක ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන කයිප් හගි කියන තැන ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ එන මේ මැසේජ් එකත් ඕකේ කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන තියෙන ලොගින් හගි කියන තැන ක්ලික් කරලා ඉස්සරහට යන්න. මෙන්න මෙතනදී ඔයාලා ඉස්සෙල්ලා ඇතුළත් කරපු ID name එක සහ ඒකට ආදාළ පිමිල් පොණු එක password එක ඇතුළත් කරන්න. එහෙම ඇතුළත් කළාට පස්සේ login කියන tab එක click කරලා ඉස්සරහට යන්න. මෙතනදී sign on engine hage කියන තැන click කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ විසඩයක් තමයි ඔයාලට එන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලගේ නම උඩින්ම සඳහන් වෙලා තියෙනවා. ඒ නමට යටින් ඔයාලගේ වේගුගින් තංගොක් පොන්හු එක සඳහන් කරන්න. ඒ කියන්නේ align card number එක, ID number එක සඳහන් කරන්න. ඊට යටින් ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එක සඳහන් කරන්න. එහෙම සඳහන් කරලා ඉන්චොන් හගි කරලා ඉස්සරහට යන්න. මේන මැසේජ් එකත් ඕකේ කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ නැවතත් ඔයාගේ ID එකයි password එකයි මෙතෙන්ට ඇතුළත් කරලා ඉස්සරහට යන්න. හරි දැන් ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේ ඉන්ටර්ෆේස් එකේ ගොඩක් විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ නම අවසන් වලට ඇතුළත් වූ දිනය අවසන් වලට ඇතුළත් වීමේ දිනය ඊට පස්සේ අවසන් වලට පිටවීමේ දිනය ඒ වගේ තොරතුරු ටිකක් උඩින්ම බලා ගන්න පුළුවන් ඊට පස්සේ සේවය ගිවිසුම් කාලය සේවා කල්පිරීමේ කාලය ඊට පස්සේ සේවා ස්ථාන වෙනස් කිරීම පිටත් යාම වාර්තා කිරීම මෙන්න මේ වගේ ගොඩක් දේවල් පහලට යද්දී ඔයාලට මෙන්න මේ හෝම් පේජ් එක තුලදී බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මෙතන මේ FAQ කියලා කියන්නේ
ඔයාට පුළුවන් ප්‍රශ්න අහලා ඒවට උත්තර ලබා ගන්න. ඊට යටින් තියෙනවා පහලින්ම පිටත් වීමට සූදානම් වීමේ විස්තර කියලා. ඒ කියන්නේ ඔයාලා වීසා ඉවර වෙලා යන්න ලැස්තිවෙද්දී ඔයාලා මොන වගේ දේවල්ද කරන්න ඕන, මොනවද ඔයාලා ලබා ගන්න ඕන, මෙනි වගේ ගොඩක් විස්තර මේ ඇප් එකේ හෝම් පේජ් එකේදීම ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හෝම් පේජ් එකේ ඉහළම දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන ඉරිකැතුන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ විස්තර ගොඩක් තියෙනවා මේ ඇප් එක තුල. ඉතින් ඒ විස්තර පෙළ ගහලා තියෙනවා මේ ඇප් එකේ. ඉතින් මෙතෙන්දී ඔයාලට ඔයාලගේ විශ්‍රාම වැටුපට අනුරූප ගන්නේ කිරීම පවා සිදු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ තෙජිකොම් එක ප්‍රමාණ ප්‍රමාණයක් ඔයාලා විශ්‍රාම ගනිද්දී, එහෙම නැත්නම් ඔයාලා විශ්‍රාම යද්දි ප්‍රමාණ ප්‍රමාණයක් ලැබෙයිද කියන දේත් ගන්නේ කිරීමේ හැකියාවක් මේ ඇප් එක තුල තියෙනවා. ඉතින් ඔයාලට මේ ඔක්කොම එකින් එක මම කියන්න යන්නේ නැහැ. මොකද සිංහල භාෂාවෙන් මේක බලා ගන්න පුළුවන් නිසා ඔයාලට සරලව මේක තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විශ්‍රාම වැටුපට අනුරූපව ගන්න කිරීම විතරක් පොඩ්ඩක් මම පැහැදිලි කරන්න. මෙතෙන්දී ඔයාලට කම්පැනියට ආපු දවස, කම්පැනියෙන් යන්න බලාපොරොත්තු වෙන දිනය, ඊට පස්සේ කම්පැනියේ සේවක සංඛ්‍යාව 4ට වඩා වැඩිද වෙන වගේ විස්තර ටිකක් තියෙනවා ෆිල් කරන්න. ඒ විස්තර ටික ෆිල් කරලා ඔයාලා යන්න බලාපොරොත්තු වෙන අවසාන දිනේට ඉස්සෙල් මාස 3ක, ඒ කියන්නේ අවසාන මාස 3ක වැටුප, සාමාන්‍ය වැටුප ඔයාලට එන්ටර් කරන්න පුළුවන්. ඔයා අපේක්ෂා කරන වැටුප එන්ටර් කරන්න පුළුවන්. එහෙම එන්ටර් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ තීජුකම් මේ කොච්චර ලැබෙයිද කියලා ගන්න කිරීමේ හැකියාව මේ ඇප් එක තුල තියෙනවා. ඉතින් මේ ඇප් එක ඔයාලට ගොඩක්ම වැදගත්. අනිවාර්යයෙන්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. හරි, අන්න ඒ විදිහට තමයි ඔයාලගේ EPS ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඔයාලගේ ෆීචර්ස් මෙන්න මේ විදිහට තමයි බලාගත්තේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මේ ඇප් එක. එහෙමනම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම notification bell එක click කරලා alert එකේ මේ ඉන්න. අපි මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමින් බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නම්.